අවසරයි අරහතුන් වහන්ස. අරහතුන් වහන්ස, මගේ ප්‍රශ්නය අපි කෙලෙස් වලින් වැඩ කරනකොට මොනවද කෙලෙස්? කෙලෙස් සහගත සිත් වලින් වැඩ කරනකොටයි ඊට පස්සේ ඒවා හඳුනාගෙන සතර කමඨහන් වඩනකොටත් යම් කිසි කාලයක් යනකොට මේ කය බලිය තුල එක්කෝ එක මට තියෙන ලෙඩක්ද දන්නේ අරහතුන් වහන්ස, යම් ශක්තියක් අඩු වෙගෙන යනවා වගේ දැනෙනවා. ඔ කෙලෙස් පොඩිය වැඩි වෙනකොට අර මනසේ ශක්තිය, ප්‍රඥා ශක්තිය, ඥාන ශක්තිය දුර්වල වෙලා මොට්ට වෙනවා, මෝඩ වෙනවා, මෝල් වෙනවා. ඒ මොට්ට මොඩ වෙන්නේ මොකද? කෙලෙස් බර වැඩි වෙනකොට. රාගේ, දේසේ, මෝහේ නිසා අඳුරු වෙනකොට මනස මොට්ට වෙනවා. එතකොට රාගේ, දේසේ, මෝහේ අඩු වෙනකොට අර කෙලෙස් බර අඩු වෙලා ඥානං උදපාදි, පඤ්ඤා උදපාදි, විද්‍යා උදපාදි, අලෝකෝ උදපාදි වෙලා මගපල ලබන්නට සුදුසු සත්වයකට පත් වෙනවා. තව ප්‍රශ්නයක් තියෙනවා රහතුන් වහන්සේ. දැන් එතකොට මේ අසුතවත් පුදග්ඥන මිනිස්සු ඔය ප්‍රියදේට තණ්හාවෙන් ඇලිලා පුළුවන් තරම් එකතු කරගෙන අල්ලගෙන ගොඩ ගහගෙන අයිති කරගන්නද කැමති? එවන් මිදී නිදහස් වෙන්නද? අසුචාත් පුතක් යන මිනිස්සු තමන්ට එකතු කරගත්ත ධර්මට, අයිති කරගත්ත ගමට, ගොඩ ගහගත්ත ධර්මට අර ආමිෂ සුවයක් ලබනවා. හැබැයි ඒක ආමිෂ සුවයක් මිසක ඒක බයට හේතු වෙනවා. හොරු ගනීද කියන බයක් තියෙනවා. ඈ, එකතු කරගත්තාම, ගොඩ ගහගත්තාම මේක කවුරු හරි ගනීද, රජුරුව ගනීද, බදු ගහයිද, හොරු ගනීද, සේවකයෝ ගනීද, මේ වගේ බය දහසකුත් වෙනවා. අර උපාදානය කරගත්ත නැති මිනිහට කිසිදු බයක් වෙන්නේ නැහැ. බයක් ඇති වෙන්නේ නැහැ. ඇයි? මේවා අල්ලගන්න, ආයිති කරගන්න, එකතු කරගන්න, ගොඩ ගහගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒවා ලැබුණොත් පරිහරණය කරනවා, තිබුණොත් පරිහරණය කරනවා, නැත්නම් ඔය පරිහරණය කරන කෙනෙක් පරිහරණය කරගත්තා. එච්චරයි. අරහතුන් වහන්සේ, උත්තර මට ප්‍රශ්නයක් තියෙනවා. බුදු පියාණෙනි, ඔබ වහන්සේ උදේ දවල් දානෙ ගන්නකොට ඔබ වහන්සේ පහත දානශාලාවේ වැඩ සිටිනවා. එතකොට දැන හෝ නොදැන අපි මේ උඩින් ගමන් කරනවා මම දැකලා තියෙනවා සමහර අය. එතකොට ඒක අපිට පාපයක් සිද්ධ වෙනවද? ඒක ඉතින් මේ වරදක් තමයි. මොකද පහල දානශාලාවේ අපි පුණ්‍යක්‍රියා කරන තැන. එතන තමයි දානමාන දෙන්නේ, පංචීල් ගන්නේ, පින් දෙන්නේ, පවරන්නේ, පින් අනුමෝදන් කරන්නේ, පින්කම් කරන්නේ. උඩ දානශාලාවේ අපි කරන්නේ මේ ධම්මානුධම්ම පටිපන්න පදාවට අදාළ දේවල්. තේරුණාද? මේ කෙලෙස් නසන මග බණ ධර්මයේ, පටිච්ච සම්පාද ධර්මයේ කියා දෙන ක්‍රියාවල්. පහළ දානශාලාවේ කරන්නේ පින්කම්, දාන, සීල වගේ දේවල්. ඉතින් ඒක නිසා සමහර විටක ඒ අය නොදන්නා නිසා, ඒ අයගේ අර යෝනිසෝ මනසිකාරයක් නැති නිසා ඒ අය අර පහළ දානශාලාවේ කරන පින්කමට සහභාගි වෙන්නේ නැහැ, සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ වෙනුවට මේ උඩ දානශා උඩ ධර්ම ශාලාවේ ඇවිදැයිද ඉන්නා වෙන්න පුළුවන්. ඒක ඒගොල්ලන්ට යම් ඒක අකුසලයක් වෙනවා පොඩි හරි. බුදු පියාණෙනි, ඔබ වහන්සේට මේ ධර්මයේ සුවසේ දේශනා කරන්න, ඔබ වහන්සේට කායික නිදුක් නිරෝගී සුවය අදිෂ්ඨාන කරමි බුදු පියාණෙනි. සාදු සාදු සාදු.